සමුද සරණයි සුපින්වත් ඔබ සැමට නිරන්තරයෙන් බෞද්ධ ජනතාවගේ හිත සූපිනිස විවිධ බෞද්ධ වැඩසටහන් ධර්මදේශනා ධර්ම සාකච්ඡා ඔබට සමීප කරන ත්‍රිවිධිතුල බෞද්ධ රූපවාහිනී නාලිකාවේ අද දවසට නියමිත උතුම් සජීවී සද්ධර්ම දේශනය ශ්‍රවණය කිරීම සඳහායි ඔබ අප කවුරුත් මේ සූදානම් වන්නේ සදහවතුනි අද මෙම උතුම් සජීවී සද්ධර්ම දේශනය සඳහා අපකලා වූ ගෞරවාන්විත ආරාධනය පිළිගෙන වැඩම අවදාළ රත්මලාන පුරාණ විහාරය හා බුත්තල හත්පූර්ව විහාරය යන උභය විහාරාධිකාරී මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක ශාස්ත්‍රපති රාජකීය පඬිත විචිත්‍ර ධර්මකතික පූජ්‍යපාද නමකයන්ට අවසරයි කොටනළුවේ පුණ්‍යානන්ද ස්වාමීන් වහන්සේ සාධුනාදයක් දී දෙපා නැමද පිළිගෙන සිටිමු සාධු 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 සදහවතුනි අද මෙම උතුම් සජීවී සද්ධර්ම දේශනයේ තම බැතිවර දායකත්වයෙන් කටයුතු කරන ලබනවා අංක 401න් 1A පීටර් සමරතුංග පාර ඇරවල පන්නිපිටියන් ලිපිණෙහි පදිංචි චන්ද්‍රා කුමාරිහාමි විජේරත්න විශ්‍රාමික ගුරුමාතාව වන භාර්යාව දුදරුවන් බෑණනුවන් සහ කුඩා පුතු යන පින්වත් පිරිස විසින් සදහවතුන් අරමුණු ලෙසින් සඳහන් කරගෙන තිබෙනවා සමන්පාය පිලස් කුරුණෑගල යන ලිපිණෙහි පදිංචි වසිට මීට වසර දෙකකට පෙර පරලෝ සැපත් වූ විශ්‍රාමික ගුරු ජයතිස්ස බණ්ඩාර විජේරත්න යනායට පුණනමෝදනා කිරීම එවැගේම පින් බලාපොරොත්තු වෙන සිටින මිය පරලව ගිය ඥාතීන්ට සහ හිතමිතුරු සෑම දෙනාටම පුණනමෝදනා කිරීම එවැගේම සුජීවත්ව සිටින පවුලේ සියලුම ඥාති ඇතුළු දායකත්වය දක්වූ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම දිදුල මාතුචාලේ ගරු සභාපති තැන්පත් පූජ්‍යපාද නම කියන අවසරයි මාලිගා විලස්සජී ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේටත් එවැගේම ගෞරවනීය දේශකයන් වහන්සේටත් දිදුල කාර්ය මණ්ඩලයටත් ලක්වැසි ලොයසි සැමටත් ධර්මදේශනය ශ්‍රවණය කරන සුපින්වතුන් සැමටත් නිදුක් නිරෝගී සුව ලැබී සුවදායක ප්‍රතිපදාවකින් ඉක්මන් භවයකදී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී අමා මහ නිවනින් සම්සෙත්වා යන උතුම් ප්‍රාර්ථනයන් පෙරදරිවයි සදහවතුන් අද මෙම උතුම් සජීවී ධර්මදේශනයේ බැතිබර දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ එසේනම් සදහවතුනි ගෞරවනීය දේශකයන් වහන්සේට ධර්මදේශනය සඳහා ආරාධනා කරමින් අප සැම මෙතෙන් සිට ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුතුව මෙම උතුම් සජීවී ධර්මදේශනය ශ්‍රවණය කරමු අවසරයි ස්වාමීන් වහන්ස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදංතා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අඤ්ඤා බිලාබුපනිසා අඤ්ඤා නිබ්බාන ගාමිනී ඒව මේතං අභිඤ්ඤාය බිකු බුද්දස්ස සාවකෝ සක්කාරං නාබිනන්දේය විවේක මනු බ්‍රූහයේති සඳහම් අසනු කැමැති කාරුණික වාසනාවන්ත පින්වත්නි මේ පින්වත් පිරිස අදත් මේ සුපුරුදු ලෙසින් දිදුල රූප වාහිනිය ඔස්සේ සජීවී ධර්ම දේශනාවක් ලෙසින් දහම් බිඳක් ශ්‍රවණය කරන වේලාව පින්වත්නි මා අද
මේ මාත්‍රකාව හැටියට දේශනා කළ ගාථාව අපේ ත්‍රිපිටකයේ ධම්මපදයේ කුද්දක නිකායේ ධම්මපදයේ කියන පොතේ සඳහන් ගාථාවක් තමයි මා දේශනා කරන්නට යෙදුනේ. බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කරමින් අපට පැහැදිලි කරලා දෙනවා අඤ්ඤාභි ලාභු පනිස අඤ්ඤා නිබ්බාන ගාමිනි ඒව මේතං අභිඤ්ඤාය බික්කු බුද්දස්ස ශාවකෝ මේක අපේ හාමුදුරුවන්ට තමයි මේ ගාථාව දේශනා කළේ මොකද මේ අපට පාරවල් දෙකක් තියෙනවා ජීවත් වෙනකොට මිනිස්සු වශයෙන් මේ ලෝකේ අපට පාරවල් දෙකක් තියෙනවා එකක් තමයි ලාභුපනිස ලාභ ලැබීම එක ගමනක් අනිත් එක නිබ්බාන ගාමිනි නිවන් දැකීම තව ගමනක් දැන් සමාජයේ ජීවත් වෙනකොට දැන් ගිහියත්න්ට නම් ගිහියත්න්ගේ ජීවිතවල අගය කරන දියුණුව දැන් හොඳට සල්ලි තියෙනවා නම් හොඳට යාන වාහන තියෙනවා නම් ගෙවල් දොරවල් තියෙනවා නම් ඉඩ කඩම් තියෙනවා නම් තනතුරු තාන්නමාන ආදී තියෙනකොට ගිහියත්තෝ හරි කැමැති ඒව අගය කරනවා එතකොට දැන් හාමුදුරුවරුන්ට සමහර ඇත්තෝ අදත් එහෙම තමයි නේද අද සමහල්ලාවට ඉතින් සල්ලි භාගෙ හිම තියෙනවා නම් හාමුදුරුවන්ට හොඳට වත්පොහොසත්කම් තියෙනවා නම් සමහර දායකයෝ කැමති අපේ හාමුදුර තමයි ඉතින් අපිට උදව් කරන්න කියලා සමහර ස්වාමීන් වහන්සේලා ඉතින් උදව් කරන අවස්ථා තියෙනවා එහෙම හැබැයි බුදුරජාණන් වහන්සේගේ කාලෙත් මෙහෙම දෙයක් තිබුණා දැන් සමහර ස්වාමීන් වහන්සේලාට හොඳට ඒ ප්‍රත්‍ය පහසුකම් ලැබුණා එතකොට ගොඩාක් ලැබෙනකොට උන්වහන්සේලාට පුළුවන්කම තියෙනවා දුප්පත් ඇත්තන්ට උනත් උදව් කරන්න අද උනත් අපේ ස්වාමීන් වහන්සේලා ගොඩාක් අපි ඒවට කියන්නේ සමාජ සේවාව කරනවා ඉතින් ඕවා දැකලා සමහර දායකයෝ හරියට සතුටු වෙනවා ඒ වගේම තවත් සමහර හාමුදුරුවන් වහන්සේලා ඉන්නවා උන්වහන්සේලා බොහෝම සිල්වත් බොහෝම ගුණවත් හැබැයි උන්වහන්සේලාට අර ලෞකික වශයෙන් අප උපස්ථාන කරන්න දායකයන්ට සලකන්න උදව් කරන්න හැකියාවක් නැහැ. එතකොට සමහල්ලාට නොදන්නා කමට සමහර ගිහියත්තු මොකද කියන්නේ? ඒකට අර හාමුදුරු බලන්න එපාය. ඒ හාමුදුරු ඔන්න හොඳට අපට උදව් කරනවා අර ගමට සලකනවා. අර හාමුදුරු මුකුත් කරන්නේ නැහැ කියලා සමහරලාට දොස් කියනවා අර සිල්වත් ගුණවත් හාමුදුරන්ට දොස් කියන අවස්ථා තියෙනවා සමහර ධර්මයේ ගැන අවබෝධයක් තියෙන ඇත්තෝ සමහර වෙලාවට කියනවා හාමුදුරුරු මුණා නොදුන්න සිල්වත් ගුණවත් වෙම ඉන්නක මද ඔහොම කියන අවස්ථා තියෙනවා දැන් එතකොට දැන් එදත් මෙන්න මේ කාරණේම තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිවන් මඟ කියන්නේ එකක්. දැන් සමහර ඔය අන්තර්ජාලය එහෙම අපි දකිනවා සමහරලාට මේ අලුත් පරම්පරාවේ දුවල පුතාලා එහෙම අහනවා පන්සලෙන් ගමට මොනවද කළේ? පන්සලෙන් ගමට මොනවද කරන්නේ? කරන්නේ කිව්වම ඒගොල්ලෝ හිතන්නේ මේ ආධ්‍යාත්මික නෙමෙයි ලෞකිකව ලැබෙන්නේ මොනවද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අඤ්ඤාභි ලාභු පෙනිස අඤ්ඤා නිබ්බාන ගාමි. ලාභ ලබන එක ඔය සිව්පසය. එතකොට අපි කියනවා අපි සිව්පසය කිව්වම ඔතන තියෙනවනේ චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කිව්වම ඔතන ඔය අපි කන්න බොන දේවල් අඳින පළඳින දේවල් බඩු මුට්ටු ඒවා ඇවිල්ලා ඔක්කොම ඒක නිවන් මාර්ගය නෙමෙයි. ඒක වෙන පාරක්. ලාභ ලැබෙන එක වෙන පාරක් අඤ්ඤා නිබ්බාන ගාමිනි නිවන් මාර්ග කියන්නේ තව එකක් එහෙනම් ඒව මේතං අභිඤ්ඤාය බිකු බුද්දස්ස ශාවකෝ
බුදුහාමුදුරු දේශනා කරනවා හාමුදුරුවෝ තේරුම් ගන්න ඕනි මේ පාරවල් දෙක මොකක්ද කියලා. එහෙනම් නිවන් මගට බරව යන එක තමයි බුදුහාමුදුරුවෝ අගේ කළේ. එතකොට සක්කාරං නාබි නන්දෙය්‍ය විවේකමනු බ්‍රූහේ. ඒතර විවේකය බුදුහාමුදුරුවෝ හරියට අගේ කළා විවේකයේ කියන එක. මේ හාමුදුරන්ට තියෙනවා විවේක තුනක්. එකක් තමයි කාය විවේකය. ඒ කියන්නේ දැන් ස්වාමින් වහන්සේලා වුණාම ගොඩක් වෙලාවට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අරඤ්‍යගතෝවා රුක්මූලගතෝවා සුඤ්ඤාගාරගතෝවා. එකෝ කැලේකට ගිහිල්ලා එහෙම නැත්නම් ගහක් මුලට ගිහිල්ලා එහෙමත් නැත්නම් හිස් පාළු ගේකට ගිහිල්ලා භාවනා කරනකොට එතකොට ගිහි සමූහයාගෙන් වෙන් වුණාම එතකොට ලැබෙනවා විවේකයක් ලැබෙනවා කාය විවේකය. කාය විවේකය කියන එකත් වැදගත්. ඒ වගේම චිත්ත විවේකය. චිත්ත විවේකය කියන එක කියන්නේ මානසික විවේකය. ඒක ඉතින් කැලේ හිටියත් හම්බ වෙන්නේ පන්සලේ හිටියත් හම්බ වෙන්නේ තමන්ම හදා ගන්න ඕනේ. කියන්නේ නීවරණ ධර්ම මැඩ පවත්වාගෙන කෙලස් අඩු කරගත්තම ලැබෙනවා ඒක කියන චිත්ත විවේකය මානසික සුවයක් ලැබෙනවා. ඊළඟට තියෙන උපදි විවේකය කියලා. උපදි විවේකය කියලා කියන්නේ සංස්කාර ධර්මයන්ගෙන් මිදිලා රහත් භාවයට පත් වුණාට පස්සේ ඒ ලැබෙන විවේකය මහා පුදුම සුවයක්. එතකොට දැන් අපි දැන් ගිහි ඇත්තන්ටත් ඔය කායික සුවය මානසික සුවය ගැන කතා කරනවා. විවේකය ගැන කතා කරනකොට අපිටත් ඔය විවේකය හරි වටිනවා. බුදුරජාණන් වහන්සේ මේ ලාභ ගැන කතා කරන්නට හේතු වුණේ පින්වත්නි ඒ කාලේ බුදුරජාණන් වහන්සේගේ කාලේ සිදුවිච්ච සිදුවීමක් මුල් කරගෙන. මොකද මේ පින්නතුන් අහලා ඇති බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් අග්‍ර ශ්‍රාවක වහන්සේ නමක් තමයි සැරියුත් මහරහතන් වහන්සේ කියලා කියන්නේ. ඔය සැරියුත් මහරහතන් වහන්සේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමක් නේ. උන්වහන්සේගේ තාත්තා නැත්තම් පියා වංගන්ත බමුණා. ඒ වංගන්ත කියන නම මං හිතන්නේ වැඩි අහලා හුරු නැතුව ඇති. මොකද තා අම්මගේ නම තමයි ප්‍රසිද්ධ. සාරි බැමිණියගේ පුතා සාරිපුත්තනේ. ඒතර තාත්තා වංගන්ත කියන බමුණා. මේ බමුණගේ තාත්තගේ යාළුවෙක් හිටියා මහාසේන කියලා. මේ බමුණා ඉතින් තාත්තගේ යාළුවා. ඉතින් යාළුවා නිසා ඒ රජගහ නුවර තමයි හිටියේ. ඔහම ඉන්න අතරේ සැරියුත් හාමුදුරු දන්නවා මේ මහාසේන කියන බමුණා තාත්තගේ හොඳ හිතවත් යාළුවෙක්. සැරියුත් හාමුදුරු දවසක් පිණ්ඩපාතේ වඩිනකොට උන්වහන්සේට මතක් වුණා තාත්තගේ යාළුවෙක් හිටියනේ මේ කිට්ටුව පහත. ඒ නිවසට වැඩම කරලා ඒ බමුණට බණ ටිකක් කියලා උදව් කරා නම් හොඳයි. ඒ කියන්නේ මෙලවින් නෙමේ සසරින් උදව් කරා නම්. සසරින් උදව් කරන්න හොඳයි කියලා හිතලා උන්වහන්සේ වැඩියා අර බමුණගේ ගෙදරට. අනුකම්පාවෙන්මයි වැඩියේ. පින්වත්නි, එතකොට ගෙදරින් වැඩම කරලා ටික කාලයක් ගිහිල්ලා සැරියුත් හාමුදුරුවෝ පැවිදි වෙලා ටික කාලයක් ගිහිල්ලා තමයි අර බමුණගේ ගෙදරට වඩින්නේ. බමුණ දැක්ක දුර ඉඳලාම සැරියුත් හාමුදුරුවෝ වඩිනවා. ඒ වෙනකොට පින්වත්නි බමුණ දුප්පත් වෙලා. දැන් සමහර අය ඉන්නවා ටික කාලයක් යනකොට පොහොසත් වෙනවා, සල්ලි නැති වෙනවා, දුප්පත් වෙනවා නේද? ඔය සාමාන්‍ය වෙන දේවල් මිනිස්සුන්ට. දැන් අර බමුණා ඒ කාලේ ටිකක් සල්ලි මේව ටිකක් තිබුණා, කණ්ඩ බොණ්ඩ තිබුණා. දැන් ගෙදර දානෙ දෙන්න දැන් හාමුදුරු දුරින් වඩිනවා දැක්කම බමුණට දැන් ගෙදර හාමුදුරන්ට පූජා කරන්න දෙයක් නැහැ. දැන් බමුණට ලැජ්ජයි, මුකුත් නැහැ කියන්නත් ලැජ්ජයි. ඇයි යාළුවාගේ පුතානේ සැරියුත් මහරහතන් වහන්සේ එනවා දැක්කලා උන්වහන්සේ අර ගේ කිට්ටුවට වඩිනකොට බමුණ මොකද කරේ? හැංගුණා. බලන්නකො නේද, අදත් ඒ වගේ දේවල් වෙනවනේ.
අද සමහර වෙලාවට ඔය ගෙවල් වල සමහර වෙලාවට කවුරු හරි එනකොට තාත්තා මූණ දී ගන්න බැරි වුණාම හැංගෙනවා මාව නෑ කියන්නේ කියලා තාත්තා හැංගෙනවා මොකද ඇයි සමහරලාට කෙනෙකුට මූණ දී ගන්න බෑ කෙනෙක් ආවම සමහරලාවට කණ්ඩ බොණ්ඩ දෙයක් දෙන්න නැති වුණාම අසරණ වෙනවා ඉතින් දැන් මේ බමුණටත් ඒ වගේ බමුණට අර සරියුත් මහරහතන් වහන්සේට දාන ටිකක් පූජා කරගන්න හයියක් නෑ ඒ හින්දා බමුණ මොකද කළේ දුර ඉඳලම සරියුත් හාමුදුරු දැක්කම හැංගුණා සරියුත් හාමුදුරුවත් ඉතින් බලා හිටියා එළියට ආවේ නෑ උන්වහන්සේට ඉතින් දානි නෑ කියලා කතා කරත් ඉතින් ඇති උන්වහන්සේට දානි හිගේකට වැඩිය නෙවෙයිනේ උන්වහන්සේට අනුකම්පාවෙන් වැඩිය ඊට පස්සේ බලා හිටියා ඉතින් බමුණ හැංගිලා ඉන්නෝ එළියට එන්නෙත් නෑ උන්වහන්සේ ඉතින් දන්නවා ගෙහතුල හැංගිලායි කියලා ආයිතින් සද්ද නැති උන්වහන්සේ වැඩම කළා. ඔහොම ඉඳලා ආයෙත් දවසක් හිතුණා ඒ ගෙදරට වඩින්න ඕනි කියලා සරියුත් හාමුදුරුවෝ ආයෙත් දවසක් වැඩියා. එදත් මොකද කළේ? අන්න හාමුදුරුව වඩිනව දැකපු ගමන් මිනිස්සයා හැංගුණා එළියට ආවේ නැහැ. ඉතින් හාමුදුරුවෝ කතා කරන්න කියන්නේ අද කාගේ ආගේ කතා කරලා ගිබෙල් එක ගහලා එහෙම නෙමෙයිනි පාත්‍රය අරගෙන ඉස්සරහට වෙලා බලා ඉන්නවා එළියට ආවේ නැත්තම් ඉතින් වඩිනවා ඇයි කවුරුත් එළියට එන්නේ නැහනේ ඉතින් බමුණත් හැංගිලා ඉතින් බැමිනියත් හැංගෙන්නේ නැති කවුරුත් එළියට ආවේ නැහැ දැන් හැබැයි බමුණ හැංගුණාට බමුණට සරියුත් හාමුදුරු කෙරෙහි ප්‍රසාදිකුත් තියෙනවා අනේ මගේ යාළුවාගේ පුතානේ ඉතින් මටත් ඇත්තටම දානි ටිකක් දී ගන්න පුළුවන් නම් කොච්චර හොඳද ඒත් මේ ගෙදරට වැඩි වෙලාවේ මටත් හරියට කන්න නැතුව තියෙද්දි ගෙදරත් යන්තම් අපි මොනහරි ටිකක් කාලා ඉද්දි හාමුදුරුවන්ට මොනව පූජා කරන්නද මේ වාගේ ප්‍රශ්න අදත් අපේ දායකයන්ටත් නැතුව නෙමෙයි සමහර වෙලාවට පාරේ ස්වාමින් වහන්සේ නමක් වඩිනව දැක්කම පන්සලේ මොකක් හරි පින්කමක් තියෙනවයි කියලා ආරංචි වුණාම හිතෙනවා අනේ මටත් මොනව හරි පූජා කරගන්න පුළුවන් නම් කොච්චර ශෝක්ද ඒත් ඉතින් කෝ අපට සල්ලි කොහොමද ඉතින් පූජා කරන්න දෙයක් නැණි කියලා දුක් වෙන ඇත්තෝ අදත් කොච්චර නම් මේ රටේ ඉන්නවද පින්වත්නි එදත් බමුණට හරි දුකයි ඔහු හැංගුණේ කරගන්නම දෙයක් නැති හින්දා මූණ දී ගන්න බැරි හින්දා නැත්තන් නරක කමකට නෙමෙයි. ඔහොම ඉන්න අතරේ එක් දවසක් බමුණට ඔය යාගයකට ආරාධනාවක් ලැබුණා. බමුණ කියලා කියන්නේ තෝ හාමුදුරුවරු වගේ ආගමික කොට්ටාසයක්. ඒ යාග හෝම කර්මයකට ආරාධනාවක් ලැබුණා. මේකට ගියාට පස්සේ එයාට හම්බ වුණා රෙදි කෑල්ලකුත් හම්බුණා කිරිබත්තාගේකුත් හම්බුණා. ඉතින් කිරිබත් හලියක් හම්බුණා. ඉතින් තමන්ට කෑමට හම්බුණාම දැන් බමුණක්ට ඒක දැන් දුප්පත් බමුණා කණ්ඩත් හරියට නෑ. දැන් තමන්ට හොඳ කෑමකුයි අර රෙදි කෑල්ලකුයි හම්බ වුණාම මතක් වුණේ සරියුත් මහරහතන් වහන්සේ. අනේ අරක ගෙදර අරගෙන ඇවිල්ලා කෑවිනේ. ඇවිල්ලා කල්පනා කරනවා අනේ අද සරියුත් හාමුදුරුවත් වැඩියනම් අපරාදේ අද නම් දෙන්න පුළුවන් අද නම් පූජා කරන එක පූජා කරනවා මේක. ඔහු ශ්‍රද්ධාවෙන් යුක්තව කල්පනා කරන ඉතින් සරියුත් හාමුදුරුව හැමදාම වඩින්නේ නෑනේ. දෙසරයක්ම වැඩිය ඉතින් වැඩිය දවසරේ හැංගුණා. ආයි වඩි දන්නේ නැහැ. ඔහු කල්පනා කරන්නේ මේක පූජා කරන එක ගැනමයි. පින්වත්නි බමුණගේ වාසනාව කියලා කියන්නේ බමුණගේ පින කියලා කියන්නේ සරියුත් මහරහතන් වහන්සේ ධානයේකට සමවැදිලා ඉඳලා උන්වහන්සේ ධානයෙන් නැගී හිටියා.
නැගී ඉඳලා උන්වහන්සේ බැලුවා අද කාට හරි පිහිටක් වෙන්න තියෙනවද මොකද්ද පින්වත්නි ඔය ධානයකට සම්බන්ධිනවයි කියලා කියන්නේ ඔය රහතන් වහන්සේලා විවේකී ඕනි කියලා හිතුනම් උන්වහන්සේලා සමාධියට සමවදිනවා නැත්තම් ධානයකට සමවදිනවයි කියලා කියනවා අර කිව්වේ උපදි විවේකය ඒ විවේකේ ගත කරන්න උන්වහන්සේලා හරි කැමැති හැමදාම කරන්නේ ඉඳලා හිටලා විවේකයක් ඕනි වුණාම උන්වහන්සේලා කොහේ හරි වැඩ වාඩි වෙලා දායකයෝ ඉන්න තැන්වල නෙමෙයි දායකයන්ගෙන් ඈත්තලා මන් දවස් 7කින් නැගිටිනවා කියන අදිස්ථාන කරගෙන උන්වහන්සේලා වාඩි වෙනවා ඒ වාඩි වුණාම පින්වත්නි දවස් 7කින් නැගිටිනවා කියලා වාඩි වුණා නම් ඒ අදිස්ථානේ නැගිටින්නේ දවස් 7කින් පස්සෙම තමයි ඒ කාලය තුල කෑමක් බීමක් වැසිකිලි කැසිකිලි යෑමක් අඩුම ගානේ නැගිටින්නේවත් නෑ හරියට අපි කියනවා නම් ගල් පිළිමයක් තිබ්බා වගේ යාන්තම් හුස්ම ගන්න ඒක පේන්නේ නැති තරම් වගේ ඇත්තරම අපවත් වෙලා වගේ නැත්නම් රහතන් වහන්සේනේ පිරිනුවම් පාලා වගේ හැබැයි එහෙම වුණාට ඒ කාලය තුල අපේ බණ පොතේ සඳහන් වෙනවා ඒ සමාධියට සමවැදුනට පස්සේ ධානයට සමවැදුනම කිසි කෙනෙකුට අඩුම ගානේ ගින්දරක් ආවට පිච්චෙන්නේ නැහැ කියනවා වතුරක් ආවට වතුරෙන් යට වෙලා අපවත් වෙන්නේ නැත්නම් පිරිනුවන් පෑමක් සිද්ධ වෙන්නේ නැහැ කාට හරි ආයුධයකින් කැපුවට කපන්න බෑ නිකන් ඒකයි එතකොට නිකන් හැබැයි පණ තියෙනවා කෙස් වැවෙනවා නියපොතු වැවෙනවා ඒක අමුතුම ප්‍රතිහාරයක් වගේ එකක් වින්වත් එහෙම ඉඳලා ඉඳලා දින 7කට පස්සේ අවදි වෙලා ධානයේ මිදිලා තමයි අර දිවසින් බලන්නේ කාට හරි පිහිට වෙන්න ඕනද කියලා මොකද එදාට දානයක් හරි කවුරු හරි පූජා කළා නම් ඒ පළවෙනි දානේ හරි පූජා කළා නම් එයාට ඊළඟ මෙරිලා ඊළඟ ආත්මේ නෙමෙයි දිට්ඨ ධම්ම වේදෙනීයවම එයාට විපාක ලැබෙනවා මෙරිලා ගිහිල්ලත් කොහොමත් ආනිසංස ලැබෙනවා මේ ආත්මෙත් ඔහුට හෝ ඇයට ඒ දානේ පූජා කරපු එක්කනාට මහත්ඵල මහානිසංස මේ ආත්මෙම ලැබෙනවා ඉතින් එදා සරියුත් මහරහතන් වහන්සේත් හරියටම දිවසින් බැලුවා බලනකොට අනේ අර බමුණා දානියා පූජා කරන්න කිරිබතක් පූජා කරන්න බලාගෙන ඉන්නවා උන්වහන්සේ වැඩිය නිවසට නිවසට වැඩියම අනේ අර බමුණා බලාගෙන හිටියේනේ අද සරියුත් හාමුදුරුවෝ වැඩියනම් කොච්චර ශෝකද කියලා බලාගෙන හිටු බමුණට සරියුත් හාමුදුරුවෝ වැඩියම කොච්චර සතුටක් ඇතිද ඇයි ඉතින් හැංගි හැංගි හිටියේ දානියක් දී ගන්න බැරුව ඊට පස්සේ අර කිරිබත් එක අරගෙන කිරිබත් හලිය උන්වහන්සේගේ පාත්‍රයට බෙදෙනවා භාගයක් බෙදෙනකොට සරියුත් හාමුදුරුවෝ අත වැහුවා මොකද අත වහන්නේ නිතර දානි බෙදෙන ඇත්ත දන්නවා ඇති කියලානේ බෙදන්නේ බෙදෙනකොට ඇති කියන එකට තමයි අත වහනවා පාත්‍රයේ උඩින් බමුණ කියනවා හාමුදුරනේ මේ කිරිබත කියන එක මේ මහා ගොඩක් නෑ මෙතන මේ එක්කෙනෙකුට සෑහෙන්න තියෙන්නේ මට මේකෙන් ටිකක් ඉතුරු කරලා මෙලවින් මට සංග්‍රහ කරන්න ඕනේ දැන් බමුණා ගැන සරියුත් හාමුදුරු දන්නවනේ බලන්නකෝ දැන් බමුණා කියන එක බලන්න ශ්‍රද්ධාව කියන මට මේකෙන් භාගයක් ඉතුරු කරලා මට දැන් ඉතුරු කරන්න ඉතින් බමුණට කන්නේනේ එතකොට බමුණා කියනවා මට මේකෙන් භාගයක් ඉතුරු කරලා මට මෙලවින් සංග්‍රහ කරන්න ඕනේ හාමුදුරනේ හාමුදුරුවෝ මේක පිළිගන්න මේක එක්කෙනෙකුට සෑහෙන්න පායාසය නැත්තම් කිරිබත් ටිකක් මේකේ තියෙන්නේ හාමුදුරුවෝ මේක වළඳලා මට පරලවින් සංග්‍රහ කරන්න අපේ හාමුදුරනේ පරලවින් සංග්‍රහ කරන්න කියලා කියන්නේ පින් දෙන්න කියන එකනේ සරියුත් හාමුදුරුවෝ ඊට පස්සේ අත ඉවත් කළා
බමුණ ශ්‍රද්ධාවෙන් අර කිරිබත් ටික ඔක්කොම බෙදුවා පාත්‍රෙට. සැරියුත් හාමුදුරුව පාත්‍රය අරගෙන පන්සලට වැඩියේ නෑ. ගේ ඇතුළට වැඩම කළා. ගේ ඇතුළට වැඩම කළාම බමුණට හරි සන්තෝසයි. ඊට පස්සේ උන්වහන්සේ ඒ ගේ ඇතුළේ ඉඳලාම ඒ දානි ටික වළඳනවා. බමුණ හාමුදුරන්ට අවශ්‍ය කරන පැන් ආදිය පූජ කරලා හරි සතුටින් ඔහුට තවත් එකක් හම්බුණා කියලා මං කිව්වා. දාන එකයි තව වස්ත්‍රයකුත් හම්බුණා. ඊට පස්සේ ඔහු ඒ වස්ත්‍රයත් සැරියුත් මහරහතන් වහන්සේටම පූජ කරනවා. පූජ කරාම බොහෝම අර දුප්පත් බමුණ කිසිම පැකිලීමක් නැතුව හරි සතුට සිතින් දුක්පත් බව අමතක කරලා අර දානි ටිකයි හම්බිච්ච වස්ත්‍රෙයි දෙකම පූජ කළා. සැරියුත් මහරහතන් වහන්සේ අනුමෝදන් කරලා, අපි කියන්නේ පින් අනුමෝදන් කරලා ධර්ම දේශනාවක් සිද්ධ කළා, භුක්ත අනුමෝදනාව කියලා කියන්නේ දානි වන්දලා ඉවර වෙලා ඒ දේශනා කරන ධර්මයේ දේශනා කරලා උන්වහන්සේ වැඩම කළා. පින්වත්නි, බමුණට පුදුම තරම් සතුටක්. ඉතාම සන්තෝෂයට පත්වලා, ඇයි ඔහු උන්වහන්සේ වඩිනකොට මුල් කාලේ හැංගුණා. ඇයි? ලැජ්ජාවට දෙන්න දෙයක් නැතුව. පස්සේ එදා වැඩියට පස්සේ හරි සන්තෝෂෙන් තාත්තා ගැනයි ඉතින් තොරතුරු කතා කරලා ඉතින් ඥාතියෙක් වැඩිය වගේ. බොහෝම සතුටින් ඒ දේ පූජා කරලා සෙනෙහසෙන් ඉඳලා ඒ සතුටින් යුක්තවම බමුණ මිය යනවා. එදා නෙමේ කොහොම හරි ඔහුගේ ඒ සතුට නිසාම අර මං කිව්වේ ධ්‍යාන ඉඳලා වැඩ හිටපු උත්තමයන් වහන්සේ නමක් නැගී හිටියාම ඒ දුප්පත්කම් නැති වෙනවනේ. බමුණ ඊට පස්සේ ඔහුට ආහාර ආදිය සැප සම්පත් ලැබෙනවා මෙලව වශයෙන්ම. ඒවත් විඳගෙන ඉඳලා ඔහු මැරෙනවා. ඔහු මැරිලා ගිහිල්ලා සවැත් නුවර සැරියුත් හාමුදුරුවන්ට අප උපස්ථාන කරන පවුලකම ඒ නෝන කෙනෙක්ගේ කුසක පිළිසිඳ ගන්නවා. කාන්තාවකගේ කුසේ පිළිසිඳ ගන්නවා. දරුවෙක් හැටියට මනුස්ස ආත්මයක් ලබලා. ඊට පස්සේ දැන් අර බලන්න පූජ කරපු පිනේ, අර කිරිබත් එක පූජ කරපු පින කොච්චරද කියනවනම්, ඒ පින හින්දම දැන් ඒ දරුවා පිළිසිඳගත්ත අම්මට වාසනාව උදා වෙනවා. ඒ පවුලට හරියන්න පටන් ගන්නවා. දැන් සමහර දරුවෝ මව් කුසට ආවම ඒ පවුලටම හරියනවා. එහෙම පින්වන්ත දරුවෝ ඉන්නව අදත්. ඉතින් එදත් අර පවුලටම හරියන වාසනාව උදා වුණා. ඒ අතර අම්මට ඇති වුණා දොළ දුක. අදත් කියනවනේ දොළ දුක කියලා වචනයක් තියෙනවනේ නේ. ඔය දරුවෝ ලැබෙන්න ඉන්න අම්මලාට ඇති වෙන ආසාවට කියන දොළ දුක කියලා. මේක හරි මහ පුදුම දෙයක්. දෝ කියන්නේ දෙක, ල කියන්නේ හදවත්, දුක කියන්නේ ආසාව. දෝ ල දුක හදවත් දෙකක් අතර ඇතිවෙන ආසාව තමයි දොළ දුක කියලා කියන්නේ. පින්වත්නි, මොකද්ද දොළ දුක කියලා? හදවත් දෙක. කුසේ ඉන්න දරුවා සහ අම්මාගේ හදවත කියන ඒ හදවත් දෙක අතර ඇතිවෙන ආසාව තමයි දොළ දුක. ඕකෙන් ඉතින් ශාස්ත්‍ර කියන්න පුළුවන්. ශාස්ත්‍ර කියන්න පුළුවන් කියන්නේ පින්වන්ත දරුවෙක් උපදින්න ඉන්නකොට සමහරලාට පෙන්වන්නේ පින්වන්ත දේවල්. පව්කාර දරුවෝ ඉපදින්න ඉන්නකොටත් එහෙම පෙන්නනවා. දැන් ඔය මතක ඇති, අජාසත්ත් කුමාරයා උපදින්න ඉන්නකොට අජාසත්ත් කුමාරයාගේ අම්මට ඇතිවිච්ච දොළ දුක මොකද්ද? තමන්ගේ ස්වාමි පුරුෂයාගේ ලේ බොණ්ඩ ආසාවක් ඇති වුණා. බලන්නකො කාන්තාවට ලේ බොණ්ඩ. ඉතින් එතකොට ඔන්න ඇතිවිච්ච දොළ දුක. දුටු කැමන කුමාරයා ඉපදෙන්න ඉන්නකොට දානි කණ්ඩ ආසාවක් ඇති වුණා. ඒ වගේ
मे उपासकम्मट ऐतिविच्च आसावत हरि लस्सन आसावत मुकद्द मे दरुव उपदिन्न इन्नकोट ऐतिविच्च आसावत सरियुत हामुदुरुवन् वहन्सेला प्रदान हामुदुरुवन् वहन्सेला पांसिय नमकट दानयक् देन्न आसावक् ऐति वुणा ए वितरक् नेमेयि ए दाने पूजा करला निकान दानयक् नेमेयि अपि कियनवा दिय नुमुसु किरिबता एहेम किरिबत् हदनवने समहरलट ओय අදත් සමහර ලාට ඒ වගේ හදන වතුර කවලම් කරන්න හාල් පවා කිරි වලින් හොදන්නේ ඊට පස්සේ වතුර කවලම් කරන්නෙම නැතුව දිය නොමුසු කිරිබත් කියලා ඒ හදන්නේ එහෙම ඉතින් එතකොට මේ කිරිබත හදන්න හාමුදුරුවන් 500 නමකට කිරිබතක් හදලා ඒක පූජා කරලා ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ ඒ හාමුදුරුවන් වහන්සේලාගේ කෙලවරට වෙලා ඒ උපාසකම්මටත් ආසාවක් ඇති වුණා ඇයටත් කහවත් ඇඳගෙන ඒ කියන්නේ හාමුදුරු නමක් වගේ කහවත් ඇඳගෙන කෙලවරට වෙලා ඒ ආසනේ හාමුදුරුවන්ගේ කෙලවරට වෙලා කොහොම හරි බට්ටික්කුත් අර හාමුදුරු වළඳලා ඉවරුනාම ඉතුරු දානි චුට්ටකුත් කන්න දැන් එහෙම ආසාව අද සමහර උපාසකම්මලාට ඇති වෙනවා හාමුදුරනේ දානි කණ්ඩ ආසාවක් ඇති වෙලා තියෙනවා මේ දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙකුට කියාගෙන අදත් වෙනවා බලන්නකෝ දැන් ඒ වාගේ ඒක පෙර නිමිත්තක් මොකක්ද පින්වන්ත දරුවෙක් උපදින්න ඉතින් මහත්තයා නෝනගේ මේ දොළ දුක දැනගත්තට පස්සේ මහත්තයා කිව්වා කමක් නැහැ මං සරිත් මහරහතන් වහන්සේට කතා කරන්න ඊට පස්සේ මහ සරියුත් මහරහතන් වහන්සේට කතා කරලා ඊට පස්සේ දානෙට ආරාධනා කළා ස්වාමින් වහන්සේලා 500 නමකට ආරාධනා කළා 500 නමකට ආරාධනා කරලා ඒ අර හාමුදුරුව කොටම දානි බෙදලා ඒ අර විදිහට කිරිබතක් උයලා ඒව පූජා කරලා අවසානයේ හාමුදුරුවන්ගේ කෙළවරට වෙලා උපාසකම්මත් කහපාටින් සිවුරු පාටින් පෙද්දක් ඇඳගෙන අර ඉතුරු වෙච්ච දාන වලින් ටිකක් කෑවා. ඉතින් බලන්නකෝ ආසාව දොළ දුක. ඊට පස්සේ ඇයටත් හරි සන්තෝෂයි. බණපතේ කියනවා පින්වන්ත දරුවෙක උපදින්න තිබිච්ච ආසාව. ඒ ආසාව හින්දා දැන් ඇති උනේ පෙර නිමිත්ත. පින්වන්ත දරුවෙක උපදීමේ පෙර නිමිත්තක් හැටියට තමයි මේ ආසාව නැත්තම් දොළ දුක ඇති උනේ. මොකද්ද පෙර නිමිත්ත? අර කියපෝ අර බමුණා මැරිලා ගිහිල්ලා පින්වන්ත දරුවෙක් හැටියට උපදිනවා. ඊට පස්සේ දරුවෙක් බිහි වුණා. මේ දරුවා බිහි වෙලා ඒ බමුණයි නැත්තම් ඒ සිටුතුමා ඇතුළේ පිරිස හරි සතුටින් ඉන්නවා. ඔහොම ඉඳලා නංග තියෙන දවසේ මේ ළමයාට තිස්ස කියලා නම තිව්වා. ඔහම තිස්ස කියලා නම තියලා දැන් මේ තිස්ස කියන දරුවා දවසෙන් දවස කාලෙ ගෙවිලා අවුරුදු 7ක් පිරෙනවා. සත්වයස් නැත්නම් අවුරුදු 7ක් විච්චි වෙලාවේ මේ දරුවා කියනවා මට මහණ වෙන්න ඕනි කියලා. ඊට පස්සේ මහන වෙන්න ඕනි කිව්වට පස්සේ අම්මා තාත්තගේ ආශිර්වාදයේ ඇතිව මේ දරුවට මහන වෙන්න අවසර දෙනවා. පින්වත්නි මේ දරුවා මහන වෙලා දැන් අවුරුදු 7ේදී පැවිදි වෙනවා. පැවිදි වෙලා ඔහු බොහෝම සතුටින් ඉන්නවා. සතුටින් ඉඳලා මේ 8 වෙනි දවසේ මේ භික්ෂූන් වහන්සේලා සමග පින්දපාතේ වැඩම කරනවා මේ සැවැත් නුවරට පින්දපාතේ වඩිනවයි කියලා ආරංචි වුණාම දැන් මේ පොඩි හාමුදුරුවෝ සරියුත් හාමුදුරුවන්ගේ දැන් මේ ගෝල හාමුදුරු නමක් හැටියට දැන් ඉන්න මේ පොඩි හාමුදුරුව මහන වෙලා මේ චූටි හාමුදුරුවෝ
පොඩී කියලා නේ මොකද මේ හාමුදුරුවෝ කරේ පැහැදිච්ච අය ආරංචි විච්ච අය එදා සවැත් නුවරට මේ හාමුදුරුව වඩිනවයි කියලා ආරංචි වෙලා දායක කට්ටිය කරත්ත 500ක බඩු පුරවගෙන පින්ඩ පාතේ දෙන්න සූදානම් වෙලා ඇවිල්ලා ඉන්නවා ඇවිල්ලා අර පුරවගෙන ඇවිල්ලා 500 නමකට එක දවසක් නෙමෙයි දවස් දෙකක් තිස්සේ දානි දුන්නා බලන්නකෝ දැන් Tamange පින අනිත් හාමුදුරුවන්ටත් ලැබෙනවා වෙනද පින්ඩ පාතේ වඩින්න එපයි ගෙන්ගෙට හැබැයි මේ පොඩි හාමුදුරුවන්ගේ වාසනාවට පිනට අර ඒ කණ්ඩායමේ හිටපු 500 නමකට දවස් දෙකක්ම දානි ලැබුණා. එහෙම දානි ලැබිච්ච නිසා අනිත් හාමුදුරුව මේ හාමුදුරන්ට නමක් දැම්මා පින්ඩපාත දායක තිස්ස. නම තිස්සනේ කොහොමත් තිස්ස. ඒකට පින්ඩපාත දායක තිස්ස. ඇයි පින්ඩපාතේ හම්බ වෙන හාමුදුරුවන් වහන්සේලා අතර ඉතින් ලুকু දෙයක් නෙමෙයි චූටි හාමුදුරුවන්ට චූටි හාමුදුරුවන්ලා පින්ඩපාතේ ලැබෙන නිසා පින්ඩපාත දායක දායකයන්ගෙන් පින්ඩපාත ලැබෙන අර තිස්ස පොඩි හාමුදුරු කියලා කට්ටිය විවාහර කරන්න පටන් ගත්තා. ඔහොම ඉන්න අතරේ තවත් හරි ලස්සන දෙයක් වෙනවා පින්වත්නි පින කියන එක බලන්න කොච්චරද කියලා. උන්වහන්සේ දවසක් වඩිනකොට ඔය ඉන්දියාවේ එක කාලෙකට සීතලයි සීත කාලෙට ඉන්න බෑ හරි අමාරුයි හාමුදුරුවන් වහන්සේලා ගිනිමෙල ගහලා එතකොට ගින්දර පත්තු කරගෙන ඒ ගින්දර කිට්ටුව තමයි සැතපෙන්නේ සමහරට වාඩි විලා අතපය රක් කරනවා දැන් අද වුණත් ඔය ගම්පලාත්වල වැස්සට තෙමීගෙන හිම ආවම අර ගින්දර කිට්ටුවට ඇවිල්ලා අතපය ගින්දරට කිට්ටු කරනවා ඇඟට ලඟ වෙනවා අර කියන ගිනි තපිනවා කියලා එකක් කරන්නේ එතකොට හොඳ ඇඳුමක් තියෙනවනම් අපි ඒක පොරව ගන්නවා සමහර ජැකට් එක කියනවා ඉස්සර අපි වචනයක් කියනවා කම්බිලි කියලා නේ කම්බිලියක් දා ගන්නවායි කියලා ඇඟ පොරෝණයක් දා ගන්නවා සීතල නැති වෙන්න ඉතින් අර හාමුදුරුවන් වහන්සේලා ගිනිමෙල ගසාගෙන එහෙම ඉන්නව දැක්කට පස්සේ අර පොඩි හාමුදුරන්ට පව් කියලා හිතුණා අනේ මේ හාමුදුරු සීතල ඉන්නේ හැටි ඊට පස්සේ උන්වහන්සේ මේ පොඩි හාමුදුරු හත්වැරිදි හාමුදුරු හැබැයි උන්වහන්සේට හිතවත් දායකයෙක් ඉන්නවා දායකයෙක්ට කිව්වා අර ස්වාමින් වහන්සේලා සීතලේ ඉන්නව උදව්වක් කරන්න පුළුවන් නම් හරි ෂෝ හරි හාමුදුරනේ කියලා කට්ටිය කම්බිලි 1000ක් පූජ කළා බලන්නකෝ පොඩි හාමුදුරන්ගේ පිනට අර හාමුදුරුවන් වහන්සේලා දහස් නමකටම කම්බිලි ලැබුණා ඊට පස්සේ හාමුදුරන් වහන්සේලා අර 30 හාමුදුරු නිකන් 30 හාමුදුරු ගොඩක් හිටියනේ කම්බිලි දායක 30 කියලා හාමුදුරු ඊට පස්සේ උන්වහන්සේ කියන්නේ ඇයි අර කම්බිලි දුන්න 30 හාමුදුරු එහෙමනේ කියන්නේ කම්බිලි දුන්න දායක ඉන්න හාමුදුරු ඉතින් උන්වහන්සේ නම ආයෙත් කට්ටිය කියන්නේ කම්බිලි දායක 30 ඉස්සල්ලා කිව්වා පින්ඩපාත දායක 30 හාමුදුරු ඉස්සල්ලාම 30 හාමුදුරු පින්ඩපාත දායක 30 හාමුදුරු වුණා කම්බිලි දායක 30 හාමුදුරු වුණා ඔහම ස්වාමින් වහන්සේලාටත් උදව් කරගෙන ඔහම ඉන්න අතරේ මේ 30 හාමුදුරු ඊට පස්සේ වනාන්තරයට යනවා භාවනා කරන්න. ඒ වනාන්තරයට ගිහිල්ලා භාවනා කරනකොට ඔන්න කට්ටිය එතකොට කියන්න පටන් ගත්ත වනවාසී 30 හාමුදුරු කියලා. බලන්නකො උන්වහන්සේ නම් 4යි නේ. ඉස්සෙල්ලාම 30 ඊළඟට පින්ඩපාත දායක 30 කම්බිලි දායක 30 වනවාසී 30 ඔහම උන්වහන්සේලට ඒ නම් හතරක් ලැබුණත් ඉතින් උන්වහන්සේ ඒ කියන්නේ ඒ ප්‍රසිද්ධ වුණ නම් හතරකින් ওই විදිහට ප්‍රසිද්ධ වෙලා උන්වහන්සේ කැලේ හිටියත් උන්වහන්සේට මේ සාමණේර හාමුදුරු වුණාට උන්වහන්සේට කිසිම අඩුපාඩුවක් නැහැ
උන්වහන්සේට වනාන්තරයට මිනිස්සු හොයාගෙන ඇවිල්ලා දානි පූජා කරනවා. ඇයි? අර එදා බමුණෙක් වෙලා ඉදිද්දි කණ්ඩ නැතුව තියෙද්දි අමාරුවෙන් ඉදිද්දි තමන්ට හම්බෙච්ච එකම එක කිරිබත් තිගානේ පූජා කරලා බලන්නක පින්වත්නි. එතකොට උන්වහන්සේ වනාන්තරයේ හිටියත් උන්වහන්සේට කිසිම අඩුවක් ලැබුණේ නැහැ. නිතරම දානි ලැබෙනවා. ඊට පස්සේ දැන් හාමුදුරුවරු කතා වෙනවා මිනිස්සුත් ඒ පැත්තේ කතා වෙනවා මේ සැරියුත් හාමුදුරුවෝ ඇතුළු හාමුදුරුවන් වහන්සේලා 500 නමක් ඒ පැත්තේ වැඩ හිටියා මේ 30 හාමුදුරුවෝ කරපු පින කියලා කියන්නේ උන්වහන්සේට පුදුම ලැබීමක් නේ ලැබෙන්නේ අද වුණත් කියනවනේ නේ සමහර ඇත්තෝ නම් ඔය දැකලා ඉරිසියා කරනවා අවදාවත් හාමුදුරු නමකට හරි දායකයෙකුට හරි කාට හරි සම්පත් දැකලා ඉරිෂය කරන්න එපා ස්වාමීන් වහන්සේලාට හරි ලැබෙනවා නම් ලැබෙන්නේ සංසාරේ කරපු පිනට අද වුණත් මම දැක්ක ඉතින් ඔය සමහර අන්තර්ජාලයේම V8 සාදුලා කියලා එහෙම සමහර ඇත්තෝ ඉතින් උන්වහන්සේලාට ලොකු වාහනයක් සමහරලාට දායක පූජා කරනවා වෙන්න පුළුවන් මොන විදිහට හරි ලැබිලා තියෙනවා නම් ඒ ලැබිලා තියෙන්නේ පින්වත්නි යාන වාහන හරි ලොකු පන්සලක හරි එතකොට ඒ මොනව හරි සම්පත් ලැබුණා නම් ලැබුණේ උන්වහන්සේලා හොරකම් කරලා නෙමෙයිනේ සසරේ පින් කරපු නිසා හාමුදුරුවන්ට අදත් ලැබෙනවා එදත් බලන්නකෝ දැන් මේ හාමුදුරු පොඩි හාමුදුරුවෝ පොඩි හාමුදුරුවන්ටත් පන්සලේ අනිත් හාමුදුරු රිද්දි උන්නාන්සේට ලැබෙනවා උන්නාන්සේට ලැබෙනේව තනියම භුක්ති විඳෙන්නේ නැහැ අර බලන්නකො පන්සලේ ඊට පස්සේ අනිත් හාමුදුරන්ට දානි ලැහැත්ති කරෙව්වා එතකොට අර සීතලේ ඉන්න හාමුදුරන්ට සීතල නැති කරගන්න ඇඳුම් හරිගස්සලා දුන්නා 19කට එතකොට ඒ වාගේ වැඩ කරගෙන ඉන්නකොට අර දැන් හාමුදුරලා කතා වෙන්නේ මොනව ගැනද ලැබෙන දානි ගැන 30 හාමුදුරුවන්ට ලැබෙන ඒ පින්කම් වල හැටි බලන්නක පුදුම ලැබිල්ලක්නේ කියලා කතා වෙනකොට බුදුරජාණන් වහන්සේ ඒ කාරණේ නිමිති කරගෙන දේශනා කළා අඤ්ඤා බිලාබු පෙනිසා අඤ්ඤා නිබ්බාන ගාමිනී මහණෙනි ලාභ ලැබීමේ මග එකක් නිවන් ලැබීමේ මග තව එකක් එතකොට ලාභ ලැබෙනවයි කියන එක පත්‍යපහසුකම් ලැබෙනවයි කියන එක මේ හාමුදුරුවන්ට නැත්නම් බෞද්ධයන්ට විතරක් කුරුම එකක් නෙමෙයි. ලෝකෙ පින්කම් කරන ඇත්ත ඕන තරම් ඉන්නවා. ඒකට ආගමක් නෑ. ඒකට ජාතියක් නෑ. ඒකට කුලයක් නෑ. ඒකට රටක් නෑ. මේ ලෝකෙ කොච්චරනම් මිනිස්සු පින්කම් කරනවද? දන් දෙනවද? ඒ දන් දෙන ඇත්තෝ දන් දීලා ඒ අය සැප ලබනවා. එතකොට මේ බුදුදහම විතරක් නෙමෙයි සැප ලබන්නේ. මොන ආගමේ ඉඳලා මොන රටේ ඉඳලා කවුරු පින්කම් කළත් ඒ ඇත්තන්ට පින් සිද්ධ වෙනවා. ඒ ඇත්තන්ට දාන විපාක ලැබෙනවා. හැබැයි නිවන් දකින්න එක ලෝකෙ හැම කෙනාටම කරන්න බෑ. නිවන් මග එකක් ලාභ ලැබීමේ මග එකක් ඒකයි බුදුහාමුදුරු පෙන්නලා දුන්නේ දන් දීලා පින්කම් කළාම සැප සම්පත් අපිට ලැබෙයි හැබැයි නිවන් දකින්න මාර්ගය වෙන එකක් ඒ නිසා අපි අර දම් පින්කම් කළාම අපටත් ඒකේ විපාක ලැබෙවි හැබැයි අපි ඔක්කොම උත්සාහ ගන්න ඕනි මොනවටද පින්වත්නි කොහොම හරි මේ දන් දුන්නත් ඒක විපාක හැටියට සම්පත් ලැබි ලැබි ඉතියි සැප විඳ විඳ මනුස්ස ලෝකේ ඉන්නවත් සැප විඳ විඳ දිවි ලෝකෙවත් ඉන්න නෙමෙයි අපේ ප්‍රාර්ථනෙ වෙන්න ඕනි අපිට ඕනන්නේ කොහොම හරි මේ දුක්ඛිත වූ සසර කතරින් එතර වෙන්න නම් ඒ යන ගමනට මේ ධර්ම දේශනාවත් උපකාරයක් වේවා කිනු තුම් පරමාර්ථය ඇති කර ගනිමු ඉතින් අද දවසේදී මේ වටිනා දහම් දේශනාව ධර්ම දානයක් ලෙසින් ලෝකයාට බෙදලා දීලා සජීවී බණක් ලෙසින්
මේ ධර්ම දාණය බෙදා දෙමින් කටයුතු කරනවා අංක 401න් 1 ඒ පීටර් සමරතුංග පාර ඇරවුවල පන්නිපිටිය යන ලිපිණියේ පදිංචි චන්ද්‍රා කුමාරිහාමි විජේරත්න විශ්‍රාමික ගුරු මාතාවක් වන භාර්යාව දූ දරුවන් බෑණනුවන් සහ කුඩා පුතු යන පිරිස එකතු වෙලා සමන්පාය පිලස්ස කුරුණෑගල යන ලිපිණියේ පදිංචිව සිට මීට වසර දෙකකට පෙර පරලෝ සැපත් වූ විශ්‍රාමික ගුරු ජයතිස්ස බණ්ඩාර විජේරත්න යන අයට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පින් බලාපොරොත්තු වෙන සංසාරගත ඥාතීන් නෑද හිතමිතුරු හැමදෙනාට පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින පවුලේ ඥාතීන් ඇතුළු හැමදෙනාට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දේශකයන්න් වහන්සේටත් ආශිර්වාද කරන අතරෙම දිදුල මාධ්‍ය ජාලයේ සභාපති ස්වාමින් වහන්සේ වෙන පූජ්‍යපාද මාලිගාවේ ලස්සජී නායක හඳුරන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයේ හැමදෙනාටත් ධර්මදේශනාව නිවෙස්සල සිට ශ්‍රවණය කළා වූ ඔබ හැමදෙනාටත් ලංකා වාසී ලෝක වාසී හැමදෙනාටම තුනුරංගේ ආශිර්වාදයේ ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා අවසානයේදී උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ ධර්මදේශනාව හේතු වාසනා වේවා කිනු උතුම් පරමාර්ථයෙන් යුක්තව දායකත්වයේ දරමින් ලෝකයාට බණ අහන්නට අවස්ථාව උදා කරලා දුන්න වටිනා පින්කමක් සිද්ධ කරගත්තා. රැස් කරගත්තා වූ පින අප හැම දිනාටම අත් වේවා මේ පිනේ බලයේ ශක්තියෙන් කරන කියන රැකී ආරක්ෂාදී වෙලෙන්න දාම් කටයුතු සාර්ථක වෙනවා වගේම ඉතින් අපි මේ රැස් කරගත්තා වූ පින් දෙවියන්ටත් අනුමෝදන් කරමු. මේ පින් අනුමෝදන් වූ දෙවියෝ අපි ආරක්ෂා කරත්තා දෙවියන් අමා මහ නිවෙනින් සැනසේවා කියලා සාදු කියලා පින් දෙමු. ඒ වගේම අප හැම දෙනා නමින්ම මියගිය අවශ්‍යලුම ඥාතීන්ටත් මේ පින් අත් වේවා. මේ පින් අනුමෝදන් වූ ඥාතීන් සුඛී සුවපත් භාවයට පත් වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවෙනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම පින්වත්නි දායකත්වයේ ධර්මින් ලෝකයාට ධර්ම දානේ බෙදා දුන්නේ දායක පිරිස වගේම නිවසර සිට ධර්ම දේශනාව ශ්‍රවණය කළා වූ ඔබ හැම දෙනාටත් මේ පින් අත් වේවා. මේ පිනේ බලයේ ශක්තියෙන් අපගේ ආදරණීය දෙමව්පියෝ අපට යහමඟ කියා දුන් ගුරුවරු සහෝදර සහෝදරියන් දුව දරුවන් ආදී හතුරු මිතුරු කොයි කාටත් මේ පින් එකාකාරවත් වේවා. කරන කිනේ රැකී ආරක්ෂා ආදී කටයුතු වෙලෙහෙල දාම් කටයුතු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සියලු යහපත් කටයුතු දිනෙන් දිනම සාර්ථක වේවා. කායික පීඩාවක් නැත්තා වූ මානසික පීඩාවක් නැත්තා වූ යහපත් වූ සිතන සිතුමන් පතන පැතුමන් නිටු වූ වාසනාවන්ත ජීවිතයක කෙළවර නිවනින් සැනසෙන්නටත් මේ රැස් කරගත්තා වූ පින්කම හේතු වේවා වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්ති ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු තං සදාති. සාදු සාදු සාදු. සුපිනතුනි මෙමෝතුම් සජීවී ධර්මදේශනය සිද්ධ කරන්න ලැබුණු ගෞරවනීය දේශකයන් වහන්සේට අප මේ ධර්ම ශ්‍රවණය තුළින් රැස් කරගත්තා වූ උතුම් කුසල ශක්තිය අනුභවයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවායි සාදුනාදයක් දී ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. එවගේමයි සදහවතුනි අද මෙමෝතුම් සජීවී සද්ධර්මදේශනයේ බැතිබර දායකත්වයේගෙන කටයුතු කළ සුපින්නතුන් සියලු දෙනාගේත් ධර්ම ශ්‍රවණය කළා වූ ලක්වැසි ලොවැසි සියලු දෙනාගේත් යහපත් අරමුණු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා යන උතුම් ප්‍රාර්ථනාවත් ඇතුවෙන් ටිවි දිදුල බෞද්ධ රූප වාහිනී නාලිකාවේ මේ පැයට නියමිත උතුම් සජීවී සද්ධර්මදේශනයේ මෙතෙකින් නිමවටපත් කිරීමටයි මේ සූදානම් වන්නේ. ඔබ සැමට දළදා සමිඳු පිහිටයි.